එම්පිපික පටන් ගන්න සීයෙන් ආසන මන්ත්‍රීවරු සීයෙන් පටන් ගන්න ඔබතුමාට අභියෝගයක් තියෙනද? උඹට තව 10ක් 12ක් තමයි තව ගන්න දෙන්නේ. කොහෙන්ද 97 ආවේ? 3යි. දැන් තියෙන ඡන්ද ප්‍රතිශතය 3 බේර ගන්න කියන්නේ. ඉස්සර 3 බේර ගන්න කියන්නේ. ඉස්සර තියෙන 3 බේර ගන්න කියන්නේ. ප්ලෑන් එක දිනන්න. ජයග්‍රහණය මං හිතන්නේ අපි දැන් හරියට සැලසුම් කරලා තියෙනවා. සමගි ජන බලවේගය දැන් ප්‍රබලම අලුත්ම දේශපාලන බලවේගය ලංකාවේ. මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය තියෙනවා. අපි දන්නවා මේක දිනා ගන්න. හැබැයි අපි ඒ කැම්පේන් එක හරියට කරලා අපි බලන්නේ මේක රට දිනවන්න ඕනේ. ඒ නිසා අපේ පක්ෂයක් හැටියට මේ රටට අවශ්‍ය යුතුයකම් ටික කරන්න තියෙනවා. ඒක කරන්න නම් පාර්ලිමේන්තුවේ බලය තියෙන්න ඕනේ. නිසා අපි බහුතරයක් ගන්න අද දීර්ඝ සාකච්ඡාවක් කරා. බොහොම සාර්ථකයි. හෙට අනිද්දා ඔයාලා දකි මේ ඇති වෙලා තියෙන වෙනස. දැන් මේ නාම යෝජනා ඇස්සේ අලුත් මූණු තියෙනවද? කොහොමද ඒක සංයුතිය? නාම යෝජනා තම හැදුවේ නේනේ. නාම යෝජනා හදන්න ඉන්නේ අපි. අලුත් මූණු වල ගොඩක් එයි. ගොඩක් අලුත් මූණු වෙයි. කොහොමවත් සජබේ අලුත් මූණු තමයි ඉන්නේ. අලුත් පක්ෂ එක්සත් ජාතික පක්ෂ නෙවෙයි. අපි පුළුල් සන්ධානයක් හදන්න අපි ගොඩක් අය ඉල්ලලා තියෙනවා. හැබැයි සන්ධානගත වීම අපිට මේ දිනාන්තම කියලා සන්ධානගත වීමට අපි ඔතන නැහැ. ඒක තෝරලා බේරලා අපේ චින්තනය සහ අලුත් ගමනක් යාම සඳහා ගැළපෙන විදියට තමයි ඔක කරගන්නේ. නැත්තම් ඔහොම නිකන් දොරවල් ඇරලා ගන්න පුළුවන් ඔක්කොම අරගෙන දිනාන්ත ඕන කියලාම වැඩ කරන්නේ. ප්‍රතිපත්තියක අපි වැඩ කරන්නේ. දැන් MPP එක පටන් ගන්න සීයෙන් ආසන මන්ත්‍රීවරු සීයෙන් පටන් ගන්න ඔබතුමාට අභියෝගයක් තියෙනද? උඹට තව 10ක් 12ක් තමයි තව ගන්න දෙන්නේ. කොහෙන්ද 97 ආවේ? 3යි. දැන් තියෙන ඡන්ද ප්‍රතිශතය 3 බේර ගන්න කියන්නේ. ඉස්සර 3 බේර ගන්න කියන්නේ. ඉස්සර තියෙන 3 බේර ගන්න කියන්නේ. අපි කියන්නේ නැහැ අපි පටන් ගන්න 50කින් 100කින් කියලා. අපි පටන් ගන්න විශ්වාසයයි ප්‍රතිපත්තියයි වැඩපිළිවෙලයි. අපි තාම ඉන්නේ ඔතන. අපි ඒකයි කියන්නේ. අර අපි කියවනේ මැජික් පෙන්වන්න බලන්න කියලා. දැන් ඒගොල්ලම කියා ගන්නවනේ මැජික් පෙන්වන්න බෑ කියලා. දැන් මිනිස්සුන්ට තේරේ ඇත්ත. ප්‍රතිපත්තිය වැඩපිළිවෙල තියෙන්නේ කොහෙද කියලා.